malah hebat. Kamera angle kan kena tengah. Hero ke medan dan? Nanti dah. Oh, hero ke medan dan. Supreme dan medan. Mega antum dan. Medan medan. Pada me pada ni bal. Aku dah. Kau nak tiada tiada malah kan? Entah, betul apa ni medan dan? Wahana pin ne? Biar aku temui arah bang. Kalau main kita main kusan deh. Sesiapa mengadari, lama waktu dari rumah ini berbala kita berantai mana uai semata, mustahil semua yang kita lihat. Uai kan, kita bangga bahawa kita sebagai kita laba lama mana kita berhasilah lama pecah gitu. Sambandola, coidana kerana mungkin kami, atau kalau nak kerana kami, kita akan kita apa hasilnya? Kalau mungkin orang dalam dia nama, atau orang baru ni, orang dalam dia nama, mak tuan mana kami boleh mencari villa, awam, manusia mana lah kita nak nama, kalau kami tak mungkin ada orang ada tuan mana, kita tak mungkin nama, kami aye mana apa hasilnya? Ada orang kami kita tak mungkin dia nama, apa hasilnya kita sambandola? Ini amatur, mana itu tu langgam itu tu alu, mana udah ugan tu, guna ke, pas itu manti lah, pas itu manti lah, sambandu ayah, pas itu manti lah, niye nak kita call le akad dia tu, niye, biar mana tu, un mungkin aing guna, un itu mami berat jekar lah, biar mana kibra iki lah, namun mungkin ini nih, mungkin untuk dia nih, mungkin bistarhan nih. Mata kata nukar ada manggil hoyer beli Nobel buat a, boh mistuji. Bicara si mistuji manggil mana makai manian tu, makai manian. Ibaran bela manggil kita makai dia. Bisma tu nak mata berdiri dulu ni. Makai manian dah no, mama eh mau cari berdiri ni. Bila air makai lagi dia, makai apa dia? Boh mistuji, boh mesting. Ida amat teror mantau mistuji manggil mana? JP ke UMP ke hak perut
මඩගාමේ පක්ෂ තුනටම මම නම් කියලා කියනවා. ජේපීගේ ලොකු මඩ ප්‍රහාරයක් කරන්න ගියා මට විරුද්ධව. නමුත් උන් පරාදයි. UMPගේ මඩ ප්‍රහාරයක් කරන්න ගියා මට විරුද්ධව උන් පරාදයි. පෙරටුගාමේ පක්ෂෙත් මඩ ව්‍යාපාරය කරන්න ගියා උන් පරාදයි. උන් හිතුවා දේශපාලනට ඒවි කියලා. ඒ පක්ෂ තුනටම කියනවා ප්‍රියන් මැනික් ආදා දේශපාලනට එන්නේ නැහැ. ඔබලගේ මඩ ව්‍යාපාරේ පරාදයි. ප්‍රියන් මැනික් ජයග්‍රහණේ නීති අනුව ජයග්‍රහණය කරන්න කියන්න ඕන. JVP එකේ වසන්ත සමරසිංහ කියන මහත්මයා මම JVP එකේ වසන්ත සමරසිංහ කියන මහත්මයා එක මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා මගේ නම නොකිය කිව්වා මම ඒ කියන දෙයක් කරා මේක අත්දැකීම් ගත්තේ නැහැ කියලා. මම ගරු කරපු මහත්මයෙක් උගත් මහත්මයෙක් නමුත් ඔබට වැරදි නෑ ඒක හඳුනන ඊට පස්සේ ඊට අමතරව UMP එකේ නිරෝෂා අතිරේක මහත්මිය මම ගරු කරන මහත්මියක්. නමුත් ඇය දිගින් දිගටම මට අපහාස කරා චෝදනා කරා. නම කියලා හා කෘතිය චෝදනා කරා. නමුත් මම ඇයට සලකනා කරන ඒ දුන් දුෂ්කරණයට ඔවුන් හඳ නැගුවේ රට වෙනුවෙන් නම් සමාජ වෙනුවෙන් නම් සත්භාවයෙන් නම් ඔවුන්ට මම ගරු කරනවා. නමුත් මට පෞද්ගලික මඩ ගැලුවට මම තරහක් නැහැ නිරෝෂා අතිරේක මහත්මියට. ඊට අමතරව කලාකාරණියන් කීප දෙනෙක් මම දැක්ක බෝඩ් ඉස්සගෙන මේ වගේ තැන්වලට විදේ කරනවා. චාන්දනී සෙනවිරත්න මහත්මිය, හිමාලි සෛරංග මහත්මිය, සමනී පොන්සේකා මහත්මිය ඇතුළු නළුවිනියන් ගොඩක් මම දැක්ක මට විරුද්ධව හා ඒ ළමා ප්‍රචාර දූෂණයට විරුද්ධව මට මගේ නිල වශයෙන් හා නොලිල වශයෙන් මගේ නම කියන්න නැතුව නොකිය බෝඩ් ඉස්සගෙන කරා. ඔවුන්ගේ පක්ෂ දැනගෙන හිටියා. මම සම්බන්ධ නැහැ කියලා නමුත් ඔවුන් මට අපහාස කරා චෝදනා කරා. එම සියලුම නළුවිනියන්ට මම කියනවා කියන්නේ දැන් ඔබලා හඳනගන්න ප්‍රියන් මැනික් නිදහස් නම් මේක ඇත්තගෙන හොයා ගන්න කියලා ළමා ආරක්ෂණ අධිකාරියට CID එකට හැම කෙනටම බල කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අලුත් පියාපත් ඇතුළු සීලම සංකාන්තා සංවිධාන, ළමා කාන්තා සංවිධාන හා සීලම ව්‍යාපාරවල මට විරුද්ධව හන්නගපු හා මේ සීල දේවල්ට විරුද්ධව හන්නගපු සීල දෙනාට මම සුප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිරස ආයතනයට ඇතුළුව අනිත් සියලුම මාධ්‍ය ආයතනයේ යම් යම් අවස්ථාවලදී මට උදව් කරා. මම ඇත්තටම විදෙස් කියන පෙන්නන්න ඊට අමතරව මඩ ගැහුවා, අපහාස කරපු ආයතනක් තිබුණා මාධ්‍ය ආයතනත්. ඒ සියලුම ආයතනට මම උත්තරේ දීලා තියෙන මේ අනුකූලව මම කියනවා ප්‍රියන්මන කියන සම්බන්ධ නැහැ. ඕන කෙනෙකුට ළමා ආරක්ෂණ අධිකාරියට ඇවිල්ලා ඔයයිස් මහත්මයා ස්ථාන ප්‍රතිනාන්දලා වාර්තා ගන්න පුළුවන්. නීති අනුකූල වාර්තාව ප්‍රියන්මන නිදහස් කියන එක. ඊට අමතරව සිංහලේ ජාතික සංවිධානය ඇතුළු සංවිධාන 6ක් මේට විරුද්ධව හඬ නැගුවා. ඔවුන්ටත් මම ආරාධනා කරනවා දැන් එළියට ඇවිල්ලා ඇත්තව රාල්ලා ගන්න ඉදපත් වෙන්න කියලා. තව සිංහලේ ජනිත කියලා එක මහත්තයෙක් සිංහලේ ජනිත වූ නම ඔහුගේ Facebook එකේ නම ඔවුන් මගෙන් 121 හමාරක් මුලින් 120ක් ඊට පස්සේ 101 හමාරක් පබ්ලික් කරන්න කියලා තරහට ඒ සිංහලේ ජනිත එක තුළ මඩ ගන්න පටන් අරන් තියෙන ඔවුන්ගේ දුර්වල ක්‍රියාවට මට වැදගත් විදිහට උත්තර දෙන්න සිද්ධ වෙන්නේ. ඊට අමතරව මගේ පිටිපස්සෙන් හිටපු මගේ ලේකම්වරු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මාව ඔවුන් මාර්ථක නිතරම හිටියා. ඔවුන්ට මම ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව රාජපක්ෂවරුන්ට මඩ ගහන්න මාව අනුමත කරගෙන තිබුණා. රාජපක්ෂවරුන්ට මඩ ගහන්න මම ඉල්ලීමක් කරනවා. එහෙම කරන්න බෑ. ශ්‍රේෂ්ඨ මිනිස්සු අවදාකත් මම වැරද්දක් කරලා තියෙනවා නම් මම නෙවෙයි කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් ඔවුන් අපරාධ කරුවා පරිසම් කරන්නේ නැහැ. මොකද රාජපක්ෂවරු කිසිසේත්ම මං වෙනුවෙන් පෙළී සිටින්නේ නැහැ. මොකද මගේ අඳුමල් ගේන ලෝක දෙයක් රාජපක්ෂවරු කිසිම කෙනෙක් අරගෙන නැහැ. ඔවුන්ගෙන් මම අරගෙනත් නැහැ. අපි අතර තියෙන්නේ ලොකු හිතවත්කමක්, ලොකු ආදරයක් තියෙන්නේ රාජපක්ෂවරුන්ට. මම ගරු කරනවා මේ රට බේරගත්ත මිනිස්සු නිසා. ඊට අමතරව අපි කිසිම තැනකදී ගනුදෙනු කරන්න නැහැ. මම කියනවා අභියෝග කරන්න පුළුවන් නම් මම උපයලා දෙයක් රාජපක්ෂවරුන්ගෙන් අරන් තියෙනවා නම් රාජපක්ෂවරු මගෙන් අරන් තියෙනවා නම් කියන්නේ ඉතින් කරගෙන නැහැ. ඒක නිසා ඒ රාජපක්ෂවරුන්ට ප්‍රියන් මැනික් අපරාධ කළා නම් ආරක්ෂා කරන්න උවමනාවක් නැහැ. මම කියනවා දේශපාලනය ගාව ගන්න එපා කියලා ප්‍රියන් මැනික් සම්බන්ධව.
ඊට අමතරව මට අපහාස කරා මම බුදුසිරසේ අත තියලා විවෘතයකට නමුත් මම එදා මම කිව්වේ මට කරන්න පුළුවන් මම ප්‍රයත්න බෞද්ධයෙක් නිසා මට පුළුවන් කම තිබුණා මට අයිතිය තිබුණා මම මේ පාපතර වැඩේ කරේ නැහැ කියලා බුදුසිරසේ අත තියලා දිවුරන්න ඒක මම අද ඔප්පු කරලා දෙන නීත්‍යානුකූලව කරලා දෙනවා බුදුසිරසේ අත තිබ්බේ මම හරි දේ කරේ ඒ නිසා ඉතනදි මම සාධාරණයි කියලා මොකද ඊට අමතරව හිරුගා මහත්මිය එක තැනකදී මගේ නම නොකිය මට මඩ ප්‍රහාරයක් ගහලා දුන්නා බොහොම විදියට නමුත් හිරුගා මහත්මිය මට තරහා නැහැ මගේ හොඳ සහෝදරියක් මම ප්‍රාර්ථනා කරමු දිවිගත කරන්න කියලා කියලා කොතන හරි ඇයටත් වරදින්නේ නැති නමුත් මම ඇගේ නම කොතනවත් කියන්නේ නැහැ මේ මුල්වතාවට කියන්නේ ඇයට සුබ ප්‍රාර්ථනා කරන්න ඕන නිසාම තමයි ඉදිරි දේශපාලනයක් තියෙනවා ඇයට ඒ දේශපාලනයේ දුර ගමනක් ඒ විදියට කරන්න පුළුවන් වෙන්නේ කියලා මම හිරුගා මහත්මියට සුබ ප්‍රාර්ථනා කරනවා ඊට අමතරව චමිලා ලියන ආරක්‍ෂියා සුදේෂ් නන්දිමාල් කියන මහත්මයා හා මෙනවිය චමිලා ලියන ආරච්චි මෙනවිය හා සුදේෂ් නන්දිමාල් මහත්මා යම් යම් තැන්වලදී මට චෝදනා කළා නමුත් ඔවුන් අතේ පෙන්නලා කිව්වා වීඩියෝ පෙන්නලා කිව්වා මෙන්න මේ වීඩියෝ එක ක්‍රියාන්වයනයේදී මෙන්න මේ අත්අඩංගුවට ගන්න එලෝ එලෝ කිව්වා නමුත් අද ඔවුන්ගේ ඒ උත්සාහය පරාද වෙලා දිනවා ක්‍රියාන්වයනයක් සම්බන්ධව නමුත් චමිලා ලියනාරච්චි මහත්මියටයි සුදේෂ් චන්දිමාල් මහත්මියට හා ඔවුන්ගේ ඔවුන්ගේ සංවිධානයට මම සුබ ප්‍රාර්ථනා කරනවා මේ වෙනුවෙන් බොහොම සත්භාවයෙන් ඉදිරිපත් වුණා නම් අඬ නැගුවා නම් ඔවුන්ට ඉදිරිකට යොදුත් දිගටම කරගෙන යන්න වාසනාව ධීරිය ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නමුත් මම ඉදිරියේදී ඉල්ලීමක් කරනවා චමිලා ලියනාරච්චි මහත්මියගෙන් දැන් මට මඩගෙන ඇති දැන් මට අපහාස කරා ඇති අද 2023 10 වෙනිදාද අද වෙනකන් ඔබගෙන් මගෙන් ඔබලාට යම් වැරද්දක් සිදු වෙන්නේ නැති වචනයකින් හරි කෑ ගහන්න ඇති ඒ සියල්ල අදින් නවත්තන්න මම නවත්තනවා මම අපහාස කරන්නේ සියල්ලම දින ඇත්තට කරනවා කඩුවකට යන්න කිසි දෙයක් මම පෙළඹෙන්නේ නැහැ වන්දි ඉල්ලන්න යන මම පෙළඹෙන්නේ නැහැ නමුත් අද මේ තප්පරේ ඉඳලා ඔබලාත් මට මඩ ගහන එක නවත්තන්න මොකද ඔබලාගේ මඩ ගැහිම තුලින් මේ රටේ මිනිස්සුන්ට ලැබෙන දේ අපි නැති වෙන්නේ නැහැ මම මානසිකව තියෙන්නේ එකම නිසා මම ඔබලාගේ ඉල්ලීමක් කරනවා තරහම රහවතුනි නම දෙවල දාන්න මම වැරද්දක් කරලා නැහැ කියලා මම පාපතරයේ නෙවෙයි කියලා මම මේක අනුගලව පෙන්නලා දීලා තිබෙන නිසා අදින් එහාට එතනින් අරන් යන්න එපා කියන කරුණාබරිත ඉල්ලීම චමිලා ලියනාරච්චි මහත්මියගෙන් නන්දිමාල් මහත්මයෙන් හා ඔවුන්ගේ සංවිධානයෙන් හා ඔවුන් ෆේක් account වල හදාගෙන කරනවා නම් ඒ සියල්ලෙන් හා ඔවුන්ට සම්බන්ධ අනිත් සියලු දෙනාගෙන් මම කොහොම ගාල්පාරට ඉල්ලීම කරනවා ඊට අමතරව මාත් එක්ක හිටපු මේ රටේ සුවහසක් ජනතාවට මහත්මයා කීප දෙනයි මගෙන් අයින් වෙලා ගියේ පේජ් එකෙන් මගේ ලයික් කරගෙන ගියව නම් 100ක් 50ක් විතර ඒ සියලු දෙනාට මම කියනවා ළමත බැන්නවට කියලා මාත් එක්ක මේ වෙනකන් හිටපු මාව නොහඳුනන සියලුම මගේ රටේ ලෝක පුරා ඉන්න සියලු ජනතාවට මම මගේ සහෝදර ජනතාවට මගේ සහෝදරයන්ට මගේ ජාතියට මගේ හිතේ මට ආදරය කරන රසිකාවියන්ට හැම කෙනාටම මම ප්‍රාර්ථනා කරමින් හා මම ආශිර්වාද කරනවා ක්‍රියාන්වයන කියන දෙයින් සියලුම නිදහස් ළමා ප්‍රචාරක ඒකකින් සම්බන්ධ සියලු දෙනා සියලු සුබෝධනාවලි සියලු සියක් නිදහස් ළමා රත්නාධිකාරී මෙතන දෙනවා ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒ වාර්තාව ගන්න පුළුවන් නීති ඔතන ඉවරයි එහෙමනම් සම්පූර්ණ මගේ මාධ්‍ය සභයන්ට සිරසට දෙරට හිරුට ඇතුළුව රූපවාහිනී අලුත් මේ සියලු මාධ්‍යන්ට මම ස්තුතිවන්ත වෙන මාධ්‍යකේ විදියට මෙයත් පබ්ලික් කරන්න මෙයත් ප්‍රචාරය කරලා කියන්න කියලා කියන එක හටත ලෝකෙට කියන්නේ මේ ගෞරවාන්විත වීම තමයි ඊට අමතරව අවසාන වශයෙන් මම කියන්න දෙනවා මට මඩ ගහපු කිසිම කෙනෙක්ගෙන් මම පරිගන්නේ නැහැ මම ගාන පරිගන්නේ නැහැ මම ගාන නැහැ ඉදිරියටත් මම මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් කිසිදු දන කිසිදු බලයක් කිසිදු තනතුරක් නැතුව කිසිදු දේශපාලන පක්ෂයට සම්බන්ධ නොවී ස්වාධීනව මේ රටේ හම්බ කරන මිනිස්සෙක් හෙට හම්බ කරලා මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් දැන් මිසින් සිරු මාත්‍යාගෙන ඕනි ඔයාලට දැනගන්න ඕන ප්‍රශ්නක් තියෙනවා මම මාත් ඔය ඔබ හදියත් එක්කම